පළමුවෙන්ම අපි කොට්ටුන්න පාරට අපි මුදල් ටික වෙන් කළා. මේ ප්‍රදේශයට විශාල ප්‍රශ්නයක් ප්‍රදේශවාසීන් විශාල ප්‍රශ්නයක් වෙලා තිබ්බ මේ කොට්ටුන්න පාර විශේෂයෙන්ම පන්සලට මේ ලොකු ප්‍රශ්නයක් වෙලා තිබ්බේ මොකද මේ අබලන් තත්ත්වයකට පාර තිබ්බේ ඊටත් වඩා මම හිතන්නේ ලොකු වැස්සක් එනකොට මේ පැත්තම වතුරෙන් යට වෙනවා. ඒකට යම් පිළිවෙලක් කරලා අපි මුදල් ටික වෙන් කරලා අද කොට්ටුන්න පාර සකස් කරලා තියෙනවා. ඊටත් අමතරව ඒ වතුරේ ප්‍රශ්නටත් අපි දැන් ලක්ෂ 22ක් පමණ මුදලක් වෙන් කළා. බෝක්කුවක් දාලා තියෙනවා. ඉතින් අනිත් වැඩපිළිවෙළත් ඔක්කොම කරලා තිය ආරම්භ කරලා තියෙනවා. ඉතින් මම හිතනවා තව මාසෙකින් දෙකකින් විතර වෙන ඊටත් අඩු කාලයක් තුළ මේ මුළු කොට්ටුන්න පාරම මේ සකස් කළා අවසන් කරන්නට හැකි කියලා. ඊට අමතරව මම හිතනවා තව ඒකම ආසනයම අපි පාරවල් 300 ගානක් විතර 300කටත් වඩා ප්‍රමාණයකට අපි දැන් මුදල් වෙන් කරලා තියෙනවා. ඒ වැඩ කටයුතුත් අපි ආරම්භ කරනවා. ඉතින් මේ ආසනේ ඒ සංවර්ධන වැඩපිළිවෙළ ශීඝ්‍රයෙන් කරගෙන යාමට තමයි අපේ ඉලක්කය. ඉතින් ඒක මම හිතනවා මේ ප්‍රදේශයේ ජනතාවට විශාල සහනයක් වේ. අද හිටපු ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ මහත්මත් හිටපු ආරක්ෂක ලේකම්තුමා ඇතුළු මේ ඒකාබද්ධ විපක්ෂයක් කියන මේ කණ්ඩායමක් විසින් දැන් චෝදනා කරනවා මේ ජිනීවා මානව හිමිකම් වලින් අපේ රණවිරුවන්ටත් යුද හමුදාවන්ටත් ප්‍රශ්න මතු කරලා ඒගොල්ලන්ව අත්අඩංගුවට ගන්නවා කියලා. ඒකට අපේ ආණ්ඩුවත් සහය දෙනවා කියලා එක එක චෝදනා එල්ල කරනවා. නමුත් ඒක මුළුමනින්ම අසත්‍ය කතාවක්. ඒක මං හිතනවා මානව හිමිකම් ඒ කණ්ඩායමේ නායක හැටියට අපි දැක්ක මේ ළඟදී ප්‍රින්ස් රයිඩ් එතුමාත් ඇවිල්ලා එතුමාගේ ප්‍රකාශම එතුමා කිව්වා කෙනින්ම මේක කිසිම එහෙම කිසිම දෙයක් නැහැ. මේක ලංකාවට තමයි වගකීම තියෙන්නේ ඒ වැඩ කටයුතු කරන්න කියලා. ඉතින් ඒක අපි රජයක් හැටියට ඒ වැඩ කටයුතු කරනවා. අපි අවදත් එදා ඉඳන්ම ජනාධිපතිතුමා මෛත්‍රීපාල සිරිසේන මහත්මයා අගමැතිතුමා ඇතුළු අපි සියලු දෙනාම අපි එදා ඉඳන්ම කිව්වේ අපේ රණවිරුවන් අපි ආරක්ෂා කරනවා, අපේ ත්‍රිවිධ හමුදාව ආරක්ෂා කරනවා, අපේ පොලිසිය ආරක්ෂා කරනවා. අපි ඇන්ට කවදාකවත් කිසිම හානියක් වෙන්නත් මේ ජාතික ආරක්ෂාවකට කිසිම හානියක් වෙන්නත් කිසිම ඉඩක් අපි දෙන්නේ නැහැ කියලා එදා ඒ පොරොන්දුව දුන්නා. ඉතින් ඒ පොරොන්දුව අපි ඉදිරියටම ගෙනියනවා. අපිට කිසි අවශ්‍යතාවයක් නැහැ අපේ ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන්වත් රණවිරුවන්ටත් කිසිම ප්‍රශ්නයක් මතු කරලා ඒගොල්ලන්ව කිරේ දාන්නවත් කිසිම අවශ්‍යතාවයක් අපිට නැහැ. අපිට ඕනේ මේ ජාතික ආරක්ෂාව තවත් තහවුරු කරන්නට, මේ රට තවත් සංවර්ධනය කරන්න. ඉතින් මේ අද ඒකාබද්ධ විපක්ෂය විසින් ඇත්තනම ආණ්ඩුවට කිසිම චෝදනාවක් කරන්න බැරි නිසා ඉතින් මෙවැනි මේ දේශපාලන වාසි ගන්නට එක එක බොරු චෝදනා ගෙනල්ලා ඒගොල්ලන් යම් කිසි මතයක් හදාගෙන හදනවා මේ රට තුළ. නමුත් මම හිතනවා මේ රටේ ජනතාව බුද්ධිමත් ජනතාවක් ඉන්නේ. කවදාකවත් ඔය බොරු චෝදනාවලට යම් කන් දෙන්නෙත් නැහැ. මේ ඒකාබද්ධ විපක්ෂය කියන්නේ ඒකට අනාගතයකුත් නැහැ. මං හිතනවා ඉදිරියේදී රජයේ වැඩපිළ මේ රටේ ජනතාව දැක්කහම මං හිතනවා ඒගොල්ලන්ගේ තියෙන ඔය සුළු සුළු ප්‍රශ්න විසඳයි කියලා මං හිතනවා.